ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලා වෙන අවසරයි වේදිකාවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයගෙනු ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන මාචාර්ය සුනිල් සෙනවිසුවිර ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන මාචාර්ය වසන්තා සුබසිංහ සහෝදරිය ඒ වගේම ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන වසන්ත සමරසිංහ සහෝදරිය ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා राजराट विश्वविद्यालय महाचार्य सेन नाणयकार स्वरूप मे दांबुल्ल प्रदेश इपदिला अपराटे पोलिस सेवे विशेष कार्यभार किटुकरलद अपराध परीक्षण डिपार्टमेंट हिटपु नियोज्य पोलिसपति रवि सेनविरत्न महात्मे तुमगेनु तमुनांसल कवुरुत दन्नवा मे मातले डिस्ट्रिक्ट के අපි විශාල ලෙස කුඩාවට ඉන්න කාලෙත් මේ ව්‍යාපාරය ආරක්ෂා කරගනිමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න විශාලතම වැඩ කොටස කරන ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන මෙම මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වයේ සපේන ගමගෙදර දිසානායක සහෝදරයගෙනුත් ඒ වගේම මේ දඹුල්ල ප්‍රදේශයේ ජාතික ජනබලවේගයේ ගොඩනැගීම සඳහා කටයුතු කරන අපේ බියන්වල සහෝදරය ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාගෙනු සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙනුත් අවසරයි. දැන් අපි දන්නවා මෙතන ඉන්න බොහෝ දෙනා මීට කලින් අපිට ඡන්දෙ දීපු අය නෙවෙයි. මොකද කියන්නේ? නේද? मीट कलिन वेन देशपालन व्यापार चंद दीप विशाल पिरिसක් ඉන්නවා ඒ වගේම මීට පෙර අපිට චන්ද දීප අපි එක වැඩ කරපු පිරිසකුත් ඉන්නවා තමුන්වහන්සේලා ඊටමත් වැදගත් වෙනසකට තීරණයක් කරන් තියෙනවා හැබැයි මේ රටේ මේ වෙනස් වීමේ තීරණය අරන් තියෙන ජනතාව විතරද නේ කවුද තව වෙනස් වෙලා ඉන්නේ ජනක් බණ්ඩාර වෙනස් වෙලා නැද්ද 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2010 දී චන්ද්‍රිකාගේ മന്ത്രി නේද 2010 දී මහින්දගේ 2019 දී මහිත් 2019 දී ගෝඨාභයගේ දැන් කාගේද රනිල් වික්‍රමසිංහගේ එහෙම නෙවෙයිද දැන් අවුරුදු 30ක් මේ දඹුල්ල ආසනේ නියෝජනය කරේ කවුරු නියෝජනය කරලාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නැත්නම් පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් නේද එක්සත් ජනතා නිදහස් සන්ධානය මේවා නියෝජනය කරලා තමයි දඹුල්ලෙන් අවුරුදු 30ක් ජනක බණ්ඩාර පාර්ලිමේන්තුවේ ගියේ දැන් කවුද නියෝජනය කරන්නේ දැන් නියෝජනය කරන රනිල් මේ අවුරුදු 30 මෙහි දේශපාලනය කරනකොට මොනවද නොවුනේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කොච්චර කරදර වුණාද ජනතා විමුක්ති පෙරමුණේ අපේ අයට කොච්චර කරදර වුණාද ඔයගලන්ට මතකයි කිරලගොල්ලේ වෙඩි තියාගත්තේ නැද්ද නේද කිරලගොල්ලේ වෙඩි තියාගත්තා ඡන්ද කාලේ පල්ලේපොළ පැත්තේ පෝස්ටර් අලවන් හිටපු අයට වෙඩි තිබ්බා මතකද ඒ කවුරු වෙනවෙන්ද රනිල්ට විරුද්ධව මහින්ද වෙනුවෙන් රනිල්ට විරුද්ධව චන්ද්‍රිකා වෙනුවෙන් දැන් මහින්ද වෙනුවෙන් වෙනස් වෙලා අපූර්ව වෙනසක් වෙමින් තියෙන්නේ ඒ විතරක්ද බලන්න දැන් රනිල්ටගේ සහායට ඉන්නේ කවුද රනිල්ගේ සහායට ඉන්න මහින්ද පොදු ජන පෙරමුණේ නායකයා රනිල්ගේ සහායට ඉන්න බැසිල් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක රන්ලික සහයට ඉන්නවා ජනක පොදුජන පෙරමුණේ දඹුල්ල മന്ത്രി නේද සජිත්ගේ සහයට ඉන්නව කවුද පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් සජිත්ගේ සහයට ඉන්නව කවුද පොදුජන පෙරමුණේ භාණ්ඩාගාරික දලසලහ පෙරමුම දැන් නිකන් දෙපැත්ත peeliya හිටවලා බැලුවා රනිල් එක්ක ඉන්නව කවුද? රනිල්, මහින්ද, බැසිල්, නාමල්, ජනක නේද මේ peeliye ඉන්නව. අර පැත්තේ peeliye හිටවුවත් කවුද? සජිත්, ජී.එල්, දලස්, දිලාන් මේ peeliye ඉන්නව. නම් දෙකක් කියන්නකොට දෙකට. මේක UNPද අරක UNPද? මේක පොහොට්ටුවද අරක පොහොට්ටුවද? හොයාගන්න පුළුවන්ද? දැන් අපි දෙක නේද දෙකොල්ලෝ දෙක වේදිකාව දෙකකට නංගනවා එක වේදිකාවක මහින්ද බැසිල් නාමල් නේද රනිල් අනිත් වේදිකාවේ සජිත් දලස් ජී.එල්. ඩිලාන් මම මේ ටිකයි කිව්වේ හොඳයි නැත්තම් නම් කී කී ඉන්න වෙනවා දැන් මේ වේදිකාවේ UNP වේදිකාව කොහොකද රනිල් ඉන්න වේදිකාව ඒ මහින්දත් ඒකනේ ද සජපේ වේදිකාව කොහොමද සජිත් ඉන්නකද නැ ජීයලුත් ඒකනේ දැන් මොකද වෙලා තියෙන්නේ ගම්වල ජනතාව බෙදිලා දේශපාලන කරා කරේ නැද්ද ගම්වල ජනතාව බෙදිලා දේශපාලන කරා කොළ කොඩිය අල්ලක උස්සගෙන හිටියා නිල් කොඩිය උස්සගෙන හිටියා දැන් මොකද වෙලා තියෙන්නේ උඩ සියලු දෙනා එකට එකතු වෙමින් ඉන්නවා හැබැයි අපිට සතුට දනනම කරුණක් තියෙනවා මොකද්ද බිම සියලු දෙනා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙමින් ඉන්න බව සාධකය තමයි මේ අද දඹුල්ල නගරේ පෙන්වුම් කරන්නේ මේ දහස් සංඛ්‍යාත ජනතාවක් අද දඹුල්ල නගරයට එකතු වෙලා පෙන්වුම් කරන්නේ කුමක්ද උඩ කොහොම එකතු වුණත් නේද උඩ රනිල්ගේ කරට මහින්ද අත දාගත්තා උඩ සජිත්ගේ කරට ජී.එල්. දලස් අලහප්පෙරුම කරට අත දාගත්තා ජනතාව අත්වල් බඳගෙන ඉන්නේ ජාතික ජන බලවේගය කියන එක තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. වෙන ගොඩාක් දේශපාලන සාකච්ඡා අවශ්‍යත් නැහැ. මේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවාම දේශපාලනේ තේරුම් ගන්න ඒ ඇති. මදිද? මදිද? නේද? අලු විහාරේ දඹුල්ලට එනකොට UMP ආණ්ඩු කාලේ පොදුජන පෙරමුණේ අය බය වෙලා ඉන්න උනා. ජනක දඹුල්ලේ බලය අල්ලනකොට UMP කාර්ය බය වෙලා ඉන්න උනා. වෙඩි තියාගත්තා. ගෙවල් ගිනි තිබ්බා. වාහන වලට පහර දුන්නා. එහෙම මොකද උනේ? ගම්වල ජනතාව පීඩාවටපත් උනා. හැබැයි ඒගොල්ලෝ ඒ කාලේ අපි කිව්වා මොකද ඒගොල්ලෝ? අපි කිව්වා ඒ කාලේ ඒගොල්ලෝ ඒ බෙදිලා හිටියට රැට එකතු වෙනවා කිව්වා. කිව්වේ නැද්ද ඇවිල්ලා? නේද? ඒගොල්ලෝ බෙදලා හිටියට රැට එකතු වෙනවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මහා දවල් එකතු වෙනවා. මහා දවල් එක වේදිකාවේ. මහා දවල් එකට අත්වල බඳකට. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ 2024 වෙනකොට අපේ රටේ ජනතාවට උගන්වලා තියෙන හොඳම වටිනාම දේශපාලන පාඩම මොකද්ද? තවදුරටත් ඒවා දෙකක් නෙවෙයි එකක්. එහෙම නෙවෙයිද? දෙකක්ද? දෙකක් නම් කොහොමද අප්පා අවුරුදු 30ක් දඹුල්ල മന്ത്രി දැන් රනිල් ගාව කොහොමද දෙකක් නම් එහෙම වෙන්නේ ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොම එකට ඉන්නවා හැබැයි මොකද උනේ ජනතාව බෙදිලා මාරුවට මේවා තෝරාගත්තා කාලාන්තරයක් තිස්සේ තෝරාගත්තෙත් නිකන් නෙවෙයි එහෙම තෝරාගන්නකොට ඡන්දේ කාලයට ඇවිල්ලා එක කතා කියනවා කිව්වේ නැද්ද නේද දරුවන්ට රස්සාව දෙනවා කිව්වා. ඒතර අම්මා තාත්තා හිතුවා නේද ආණ්ඩුව නම් හොඳ නැහැ තමයි. හැබැයි කොල්ලට රස්සාවක් ගන්න ඡන්දෙ දෙන්න ඕන කියලා හිතුවා. හිතුවේ නැද්ද? හම්බුණාද? නෑ එහෙම හම්බ වෙන්නේත් නෑ. නේද? ඊට පස්සේ හිතුවා මොකද්ද? මලගෙදර ඇවිල්ලා නේද අවසන් කටයුතු වල සහභාගී වුණා. මොනවනවත් ඉතින් මලගෙදර ආපු මිනිහනේ මොකද්ද? එහෙම කියනව නේද? නිකන් කරදරයක් වෙච්ච වෙලාවේ ගෙදරට ගොඩ වෙලා ගියානේ ඒ මීතල ඡන්දේ දුන්නා. දුන්නේ නැද්ද? දුන්නා. සමහර වෙලාවට ආ බේස්ලට් දෙනවකෝ. ඒකටත් දුන්නාද? හරිද? ආ ඒවටත් ඡන්ද දුන්නා. හරිද? ඊට පස්සේ තව පැත්තකින් ඇවිල්ලා කියනවා මොකද්ද? අපේ પરම්පරාවෙන් UNP නේද? බණ්ඩාර තෙන්නකෝන් මහත්තයාගේ කාලේ ඉඳන් තමයි අපි මේ වගේ මේ 50 ගණන් වල ඉඳන් තමයි ශ්‍රී ලංකා ඒ නිසා දෙනවා කියලා උගා પરම්පරාවෙන් પરම්පරාවට දෙනවා කියලා කිව්වා. එහෙමත් ඡන්දේ දුන්නා. තව කාලයක ඡන්ද දෙනවා කිව්ව මොකද්ද නේද මේ දඹුල්ල මාකට් එකේ දැන් අවුරුදු 25කට වඩා වැඩි කාලයක් කඩ අයිතිකාරයෝ ඉන්නවා කඩේ බිස්නස් කරනවා නේද හැබැයි මොකදලා තියන්නේ අයිතියක් නැහැ හැම ඡන්දයක් එනකොට මොකද්ද කියන්නේ ඔප්පුව දෙනවා දැන් ආරංචි ආයෙ කියනවලු වෙවිලා කියනෝනේ හැබැයි මතක තියාගන්න ඔය දඹුල්ලේ කඩහිමියන්ට ඒ ඔප්පු ටික දෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ඉතාමත් කෙටි කාලයකින් මොකද අපි අල්ලගන්නද ඕවා අපි බිස්නස් කරන්නද ඒ අවුරුදු 25කට වඩා වැඩි කාලයක් බිස්නස් කරපු තැන එයාගේ කඩේ එයා ඒක තමයි ආදායම් මාර්ගය හැබැයි හැමදාම මොකද කරන්නේ හැමදාම මොකද කරන්නේ පොරොන්දුකට හිර කරනවා දෙන්නේ නැතුව ඉන්නවා. ඒ මොකද කරන්නේ ඡන්දය දෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔය ආර්ථික මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන විශාල මෙර බලයන් ක්‍රියාත්මක කරන ආණ්ඩුව ආපුවම අනිත් ව්‍යාපාරිකයන්ට ඉඩක් දෙන්නේ නැහැ. තමන්ගේ පාක්ෂික ඔන්න ඔහම නේද? විශාල වියවුලක් නිර්මාණය කරනවා. ඒක ඇතුලේ හැම කෙනාටම සාධාරණ ලෙස ව්‍යාපාර කිරීම සඳහා අවස්ථාව හදන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ. එයි අපි එන්නේ මොකටද? අපි එන්නේ මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕන. දැන් දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව රැවටීමකට භාජනය වුණා. දීර්ඝ කාලයක් තිස්සේ අපේ අත්තගේ ප්‍රශ්න විසඳයි, අම්මගේ ප්‍රශ්න විසඳයි, දරුවගේ ප්‍රශ්න විසඳයි කියලා දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩුව හැදුවා. හැබැයි ආණ්ඩුව හදලා සැලකිය යුතු කාලයක් ගියාට පස්සේ දැන් අපි ඔක්කොටම උප්පෙලා ඉවරයි ජනතාව හැදුනෙත් නෑ රට හැදුනෙත් නෑ හැබැයි ඒගොල්ලෝ හැදුනා හැදුන්නේ නැද්ද මට අහන්න ඒගොල්ලෝ හැදුනද නැද්ද ඒගොල්ලෝ හැදුනා දැන් තමුන්නාසලට මතකයි පහුගිය කාලේ තෙල් පොලිම තිබ්බා තෙල් පොලිම තියෙනකොට කෑන් එක අරගෙන බයිසිකලේ අරගෙන ත්‍රිවිල් එකේ පොලිම ඉන්නවා සාමාන්‍ය අය හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම සෙට් එකක් වෙන් කරලා දුන්නා පෝලින් නැතුව තෙල් ගහන්න. ජනතාව පෝලිමේ മന്ത്രി පෝලිමේ නෑ. පෝලිමේ හැදුවේ කවුද? ඒගොල්ලෝ. හැබැයි පෝලිම හදපු කෙනා පෝලිමේ නෑ. ජනතාව පෝලිමේ. අන්න ඒ වෙලාවේදී ඒ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට පෝලිම් නැතුව පෙට්‍රල් සෙට් එකක් වෙන් කරා ඒකෙන් තෙල් ගහගත්තේ නැති එකම മന്ത്രിවරු තුන්දෙනා ජාතික ජනබලවේගයේ තුන්දෙනා විතරයි මතක තියාගන්න. එහෙමයි. ජනතාව කරදරයක් වෙනකොට ඒගොල්ලෝ කරදරේ වැටෙන්නේ නැහැ. එහෙමයි ඒගොල්ලෝ රට පාලනය කරලා තියෙන්නේ. එනිසා ඒගොල්ලන්ට කවදාවත් ප්‍රශ්නයක් මතුනේ නැහැ මතක තබා ගන්න. හැමදාම ප්‍රශ්න ඇති කරේ ජනතාවට. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවලා තිබුණේ නැහැ. ආණ්ඩු හිටියත් ඒගොල්ලන්ට එහෙමයි. විපක්ෂ හිටියත් ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් බලන්නකෝ. මේ දවස්වල මම දැක්ක සජිත් ප්‍රේමදාස කෑ ගහලා කිව්වා පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහගෙන් ආණ්ඩුව බාර් පර්මිට් බෙදනවා. මේ බාර් පර්මිට් වලින් විශාල ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ മന്ത്രിවරු. එයා ආපු හැටිය කැන්සල් කරනවා කිව්වා. හා මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා. පුළුවන් නම් කියන්න ඔයාගේ පක්ෂයේ മന്ത്രിවරයෙක් රනිල් වික්‍රමසිංහෙන් බාර් පර්මිට් ගත්තේ නැහැ කියලා පුළුවන් නම් කියන්නේ එක්කෙනෙක් හරි ගත්තේ නැහැ කියලා. ගත්තා. හරිද? බාර් පර්මිට් බෙදා ගන්නකොට එකට එහෙම ඉන්නේ. පෙට්‍රල් සෙට් බෙදා ගන්නෙත් එකට. LRC එකේ ඉඩම් මම දන්නවා දැන් සජබේ ප්‍රධාන മന്ത്രിවරයෙක් ජනාධිපති ලේකම් කාර්යාලයම කරකෙන්නේ. හේතුව මොකද? හන්තාණෙන් LRC එකට අයිති ඉඩම් අක්කර 10ක් ගන්න දැනට මහින්ද බාල්දිය පෙරලා තිනවා. මහින්දානන්ද. ඒකෙන් තමයි නතර වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුවේ ඉඩම් බෙදා ගන්නකොට දෙගොල්ලෝ එකට විමතගත සල්ලි දුන්නා. විමතගත සල්ලි දෙනකොට ආණ්ඩුවේ ඔක්කොටම දුන්නා. සජබටත් කෝටි 120ක් දුන්නා. ආණ්ඩුවේ සල්ලි බෙදා ගන්නකොට එකට හරිද? ඒ විතරක් නෙවෙයි. කාවින්ද ජයවර්ධන ගෙදර රනිල් වික්‍රමසිංහට පාටි දෙනවා. එකට හරිද? එනිසා ඒගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ හැමදාමත් එකට ඉන්නේ. රට අනතුරකට පත් වුණත් ජනතාව අනතුරකට පත් වුණත් ඒගොල්ලගේ බෙදා ගැනීමේ අවසානයක් නැහැ. ඒගොල්ලෝ එකිනෙකාට බෙදා ගන්නවා. ඒ නිසාද අපි මොකද ඕන? මේ රටේ මේ දේශපාලන වෙනස් කරන්න ඕන. ඕනේ නැද්ද? මේක මේ විදිහට මේ යන්න දෙනවද වෙනස් කරනවද? වෙනස් කරන්න ඕන නැද්ද? වෙනස් කරන්න ඕන. හරිද? ඒ නිසා දැන් අපි සියලු දෙනාම පොදු සම්මුතියකට එන්න ඕන. තව දුරටත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නඩේට මේ රට බාර දීමෙන් පළක් නැත. සැකයක් තියෙනවද? නැහැ. තව දුරටත් සජිත් ප්‍රේමදාස ඇතුළු නඩේට මේ රට බාර දීමෙන් පළක් නැත. සැකයක් තියෙනවද? නැහැ. එනිසා ඒක අතර මං හිතන්නේ අපි අතර සංවාදයක්, සැකයක්, අවිශ්වාසයක් දෙකඩියාවක් තියාගන්න එපා. මොකද්ද? ඒ දෙගොල්ලන්ට දීලා වැඩක් නැත. හැබැයි අපි කතා කරමු ජාතික ජන බලවේගයට දීලා වැඩක් වෙයිද? මොකද කියන්නේ? අන්න ඒක අපි කතා කරමු. මොකද්ද අපි කරන්නේ? කොහොමද අපි කරන්නේ? මේ වැඩේ අපි කතා කරන්න ඕන. පළවෙනි එක ඡන්දේ එන්න ඕන. එනවද නැද්ද? එනවා මතක තියාගන්න. හරිද? හොඳට මතක තියාගන්න. රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගහනවා නේද? මේ ඡන්දේ වළක්වන්න. රංගේ බණ්ඩාර ඇවිල්ලා කියන කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දැම්ම කියලා කිව්වා. ගිය සඳුදාට කලින් සඳුදා. හැබැයි ඒ සඳුදා කැබිනට් පත්‍රිකාවක් ආවේ නැහැ. ඊළඟ සඳ කැබිනට් පත්‍රිකාවක් ආවා. ඒතර කැබිනට් පත්‍රිකාවක් ආපු බව කැබිනට් මහාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කිව්වා. දැන් බන්දුල ගුණවර්ධන කවුද? කැබිනට් මහාධ්‍ය ප්‍රකාශක. කැබිනට් මණ්ඩලය රැස් වුණාට පස්සේ තීන්දුව කියන කෙනා. රංග බණ්ඩාර කවුද? කැබිනට් මණ්ඩලයට පෙර ප්‍රකාශක. තේරුණා? රංගේ බණ්ඩාර කැබිනට් මණ්ඩලයට පෙර ප්‍රකාශක, බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට පසු ප්‍රකාශක. මොකද රංගේ බණ්ඩාර තමයි කියන්නේ කැබිනට් මණ්ඩලයට එන්න කලිනුත් පත්‍රිකාවක් එනවා. ආවා. හරිද? ඒ පහුවගේදා පාර්ලිමේන්තුවේ විවාදයක් අරගෙන අපි ඇතිතරම් පෙන්ලා දුන්නා. ඇත්තට රනිල් වික්‍රමසිංහට විවාදය ඇහුවා නම් හිතෙන්න ඇති දාපු එකේ මෝඩකම. ඒ පත්‍රිකාවෙන් කිසි පළක් වෙන්නේ නැහැ. ඊළඟ අධිකරණේ නඩුවක් ගියා. නේද? නඩුව ගියාට පස්සේ මොකද කරන්නේ? ශේෂ්ඨ අධිකරණය. නඩුව ගෙනාපු හාදයට ලක්ෂයක් දඩ ගැහුවා. හරිද? මේ බොරු නඩු ගේන්න එපා කියලා. සාමාන්‍ය නඩුවක් ගියපුවාම නේද? ඒ නඩුව දාන කෙනාට සාධාරණය. එයා කියන්නේ ඡන්දේ තියන්න එපා කියලා නඩුව දැම්මේ. අධිකරණය මොකද කියන්නේ? අධිකරණයෙන් නඩුව දාන්න එපා කියලා නඩුවක් දාපු කෙනාට ලක්ෂක දඩයක් ගැහුවා. බොරු නඩු ගේන්න එපා කියලා. අර ලේනා කියන මෑන්ට. දැන් ආයෙ නඩුවක් දාලා මට නම් හිතන්නේ ලක්ෂයක් ගාලා හරියන්නේ නැති වෙයි දැන්. බලමු මොකද වෙන්නේ කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැහුවට ඡන්දේ තියෙන එක වළක්වන්න බෑ. අන්තිමේට රනිල් වික්‍රමසිංහට ඉතුරු වෙන ගැටේ මොන ගැටේද? රනිල්ගේ ටයි එකේ ගැටේ. ඔච්චරයි. හරිද? රනිල්ට ඕන නම් ඉතුරු වෙයි රනිල්ගේ ටයි එකේ ගැටේ. ඡන්දේ තියෙනවා මේ 17 වෙනිදා. තව වැඩි කාලයක් නැහැ. මේ 17 මැතිවරණ කොමිසමට බලය එනවා. ඒගොල්ලෝ මේ මාසය ඇතුළත නාම යෝජනා ගන්න තිනේ තීරණය කරනවා. නාම යෝජනා අරගෙන සති 4කුත් සති 6කුත් අතර ඡන්ද තියෙනවා. බොහෝ දුරට ඔක්තෝබර් 5 ඡන්දේ සුවර්. දෙකඩියාවක් තියෙනවද? නැහැ. හරිද? එනිසා රනිල් වික්‍රමසිංහ මොන ගැට ගැහුවත් ජනාධිපති ඡන්දේ නොතිය යන්න ජාතික ජනබලවේගයේ ඉඩ දෙන්නේ නැහැ. ඒ ඡන්දේ අපි ගන්නවා. ඒක ඉවරයි. රයිට්. ඊළඟ ඡන්දේ එනවා. දැන් මම කිව්ව ඉස්සරලා මේ ඡන්දේ මෙතන ඉන්න වැඩිහිටි අම්මා තාත්තට එන පළවෙනි ඡන්දද? නෑ. මෙතන ඉන්න බොහෝ අයට එන පළවෙනි ඡන්ද නෙවෙයි. කුළුඳුල් ඡන්ද දෙන්න බලාගෙන ඉන්න අයත් ඇති. හැබැයි වැඩි පිරිසක් ඉන්නේ කවුද? මීට පෙරත් කතරේ ගහපු අය. එනිසා අපි දඹුල්ලට ආවේ ද මීට පෙරත් කතරේ ගහපු එක වෙනස් කරලා ජාතික ජනබලවේගයට කතරේ ගහලා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදමු කියලා ආරාධනා කරන්න තමයි අපි ආවේ. එයි මේ රට හදන්න ඕන. මේ රට අද ලෝකේ කොහෙවත් පිළිගන්නේ නැහැ. ලෝකේ රටකට යන්න කොච්චර අපේ වීසා එක අපේ පාස්පෝර්ට් එක ගණන් ගන්නෑ. වීසා එකක් ගන්න බෑ. සමහර යුරෝපේ රටවල් වලට වීසා එකක් ගන්න නෙවෙයි. වීසා එක පාස්පෝර්ට් එක බාර දෙන්න වෙලාවක් ගන්න බෑ. අපිව ගණන් ගන්නෑ. ලෝකේ එහෙමයි. හැබැයි දකුණු කොරියාව වගේ රටවල් තියෙනවා. ඒ රටවල් වල වීසා එකක් ගත්තාම ඕන රටකට නිකම්ම දොරවල් ඇරෙනවා. යන්න පුළුවන්. ඇයි අපිව ගණන් ගන්න අපිව සුවර්ණයි. අපිව සුවර්ණයි. ඇයි මන් දැක්ක පහුගිය දවස්වල පොලිසිය නිලධාරීන් 10 දෙනෙක් ගිහිල්ලා පුහුණුවකට. ඒ ගියපු 10 දෙනාගෙන් 6 දෙනෙක් පැනලා. ඉතින් පොලිසිය පැනනා නම් අපි ගැන කවර කතාවක්ද? නෑ නිකන් හිතන්නකොනේ ජනතාව ගැන කවර කතාවක්ද? ඉතින් මොකද කරන්නේ? විශ්වාස නැහැ අපිව. හරිද? මන් දැක්ක ජාතික නිකන් ඔය රීටිපැනීමේ නේද? එක වෙලාවක දුරපැනීමේ ජාතික සූර්යයා පයින්නවා. ජාතික ක්‍රීඩාවලට ගිහිල්ලා පණිනවා. අපේ ජාතික කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට ඇමරිකන් තානාපති කාර්යාලය අවස්ථා දෙකක් විතර ප්‍රමාද කරලා තමයි වීසා එක ගැහුවේ. අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයන්ටත් එහෙමයි. ඇයි අපි බාල්දු වෙච්ච රටක්. ලෝකෙ පිළිගන්නේ නැති රටක්. හැබැයි අපිට එහෙම වුණාට ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නකුත් නැහැ. බැසිල් රාජපක්ෂට પાස්පෝර්ට් දෙකක් තියෙනවා. එකක් ලංකාවේ බාල්දුණු પાස්පෝර්ට් එක. දෙක ඇමරිකාවේ පාස්පෝර්ට් එක. ඒතොර එයාට ලෝකේ හැම රටකටම යන්න පුළුවන් ඇමරිකන් පාස්පෝර්ට්. ඒකට මිනිහ එක අත්තරින් නැත්තේ. ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නෑනේ. ඒගොල්ලන්ගේ ගොඩක් දරුවෝ මතක තියාගන්න. ඒගොල්ලන්ගේ ගොඩක් දරුවන්ට තියෙනවා එක්ක ඕස්ට්‍රේලියාවේ පාස්පෝර්ට්, එක්ක එංගලන්තේ පාස්පෝර්ට්, එක්ක ඇමරිකාවේ පාස්පෝර්ට්. ඒතොර ඒගොල්ලෝ රට යන්නේ මොනවගෙන්ද? ඒගොල්ලන්ගේ රට යන්නේ ඒගොල්ලෝ වැඩි ප්‍රමාණයක් රට යන්නේ විදෙස් ගමන් බලපත්‍රයක් තියෙනවා ඒ රටවල් වල. අපේ අතේ තියෙන මොකද්ද? බාල්දු වෙච්චි ශ්‍රී ලංකා પાස්පෝර්ට්. ලෝකේ ගණන් ගන්න නැහැ. මම මේ කියන්න හදන්නේ. දැන් මේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී හිටින කට්ටියක් ඉන්නව නේද උඩ? උඩ පෙනී හිටින ටීම් එකක් ඉන්නවා. ඔය පෙනී හිටින ටීම් එකට වෙන රටවල් වල પાස්පෝර්ට් තියෙනවා. හරිද? රනිල්ම ගේන්න ඕන කියලා උඩ ඉන්නවා ටිකක් පොඩි ලේයර් එකක්. පොඩි තට්ටුවක් ඉන්නවා. ඒගොල්ලෝ කියන රනිල්ම ගේන්න ඕන කියලා. හැබැයි රනිල්ම ගේන්න ඕන කියන ගමන් ඕස්ට්‍රේලියාවේ પાස්පෝර්ට් එක ගන්නවා. රනිල්ම ගේන්න ඕන කියන ගමන් එංගලන්තේ પાස්පෝර්ට් එක ගන්නවා. ඇයි ඒ? ඒගොල්ලෝ දන්නවා රනිල් ආපුවාම නැවත මේ රට ලෝකේ බංකොලොත් රටක්, පිළිගන්නේ නැති රටක්, බාල්දු රටක්. ඔන්න අවුරුදු 70ක් අපේ රට පාලනය කරලා මොකද වෙලා තියෙන්නේ? ලෝකේ රටකට වද්දා ගන්න නැති ජාතිය බවට අපේ ජාතියපත් කරා. ඔකයි කරේ. එහෙනම් අපි ඉස්සෙල්ලම අපේ රටේ අභිමානය, අපේ රටේ කීර්තිය, අපේ රටේ પાස්පෝර්ට් එකට දෙන බලය, බලවත්භාවය අපි නිර්මාණය කරනවා. ශක්තිමත් පුරවැසියෙක්, ශක්තිමත් ශ්‍රී ලංකාවක්, ශක්තිමත් බලයක් අපි නිර්මාණය කරන්න ඕන. මේක බාල්දු වෙච්ච රටක්, ලෝකෙ පිළිගන්නේ නැති රටක්, තුට්ටු දෙකට වැටිච්ච රටක්. තව මොනවද වෙන්න පුළුවන් මේ රටට? තව මොනවද වෙන්න පුළුවන්? ණය අරගෙන තියෙනවා, ගෙවන්න නැති රටක්. ලෝකෙට පොළු තියලා තියෙනවා. අපරාධ විශාල ප්‍රමාණයකින් සිද්ධ වෙන රටක්. ලෝකෙ අපකීර්තියට පත් වෙලා තියෙනවා. කාන්තාවන්ට රැකවරණ නැති රටක්. ලෝකෙ අපකීර්තියට පත් වෙලා තියෙනවා. දරුවන්ට රැකවරණ නැති රටක්. ලෝකෙ අපකීර්තියට පත් වෙලා තියෙනවා. එනිසා අපේ රට මොකද්ද? නීතිය විධානය ආධිපත්‍ය නැති රටක්. ආර්ථිකේ කඩාවැටුණු රටක්. සමාජ අපරාධ වලින් ගහන වෙච්ච රටක්. ලෝකෙට පොළු තියපු රටක්. කවුද ගණන් ගන්නේ අප්පා? ඒ නිසා මතක තියාගන්න ජාතික ජනබලවේගයේ අභිප්‍රාය තමයි අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර ලෝකේ අභිමානවත් ජාතිය ලෝකේ අභිමානවත් රට බවට ශ්‍රී ලංකා රට පත් කිරීම තමයි අපේ මූලික අපේක්ෂාව. ඒක අපි කරනවා පියවරෙන් පියවර. ඒකදී වැදගත් නීතිය හා විධානයේ ආධිපත්‍යය ශක්තිමත් නීතියක් පද්ධතියක් ඕන. නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන වෙන්න ඕන. නීති ඉදිරියේ හැම කෙනාම සමානයි. ඒක තමයි නීති පොතේ තියෙන කරුණ. ඒක තමයි නීතියේ මූලධර්මය. නීතිය ඉදිරියේ හැමදෙනාම සමානයි. මූලධර්මය සමානද? සමානද? නෑ, සාමාන්‍ය භාවිතාවේදී සමාන නෑ. නේද? නීතිය ඉදිරියේ සමාන නම් ජනක බණ්ඩාර එළියේ ඉන්නේ කොහොමද? මම අහන්නේ එකයි. නීති ඉදිරියේ සමාන නම් යගේ පුතා ඉන්දියාවට පැනලා ගිහිල්ලා හිටියේ නැද්ද? හිටියේ නැද්ද? පුතා පැනලා ගිහිල්ලා හිටියේ ඉන්දියාවේ. ඇයි ඒ? දන්නවනේ. නීති ඉදිරියේ සමාන නම් ඒගොල්ලෝ අමතකම් දරන්නේ කොහොමද? එනිසා අපේ රටේ මූලධර්මයක් තිබ්බට නීතිය ඉදිරියේ සමානයි කියලා. නීතිය ඉදිරියේ සමාන නැහැ ඒගොල්ලෝ. නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන නම් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද? නීති ඉදිරියේ හැම කෙනාම සමාන නම් ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද? නීති ඉදිරියේ හැම කෙනාම සමාන නම් දයාගමගේ එළියේ ඉන්නේ කොහොමද? හරිද? නීති ඉදිරියේ හැම කෙනාම සමාන නම් දයනගමගේ එළියේ ඉන්නේ කොහොමද? පාස්පෝර්ට් නැතුව, නියමිත පරිදි වීසා බලපත්‍ර නැතුව පාර්ලිමේන්තු නියෝජනය කරනවා, රාජ්‍ය මාත්‍ය ධුරයක් නියෝජනය කරනවා, අවුරුදු 4ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා, අවුරුදු 3ක් ඇමතිකම් දරනවා. හැබැයි ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. නීති ඉදිරියේ සමාන නම් එයා කොහොමද එළියේ ඉන්නේ? නෑ, නීතිය ඉදිරියේ අපි හැම කෙනාම සමාන නෑ. නීතිය එක ඒගොල්ලන්ට එක විදියකට, පොදු ජනයාට තව විදියකට. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? ආන මේ රට හදන්න නම් නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන වෙන රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ අපි ස්ථාපිත කරනවා. මතක තබා ගන්න. නීතිය ඉදිරියේ හැම කෙනාම සමානයි. එහෙම නැතුව මේ දඹුල්ල නගරේ කුඩු වසංගත ඉවර කරන්න පුළුවන්ද? යුක්තිය මෙහෙයුම නේද? මොකද යුක්තිය මෙහෙයුම නේද? යුක්තිය මෙහෙයුමෙන්, ඒ යුක්තිය මෙහෙයුම කියන දැලෙන් හාල්මස්සු අහු වෙනවා, තෝරුමෝරු ගැලවෙනවා නැත්ද? මේක තමයි දේශබන්දුක දැල. හාල්මස්සු අහු වෙන, තෝරුමෝරු ගැලවෙන. නීතිය සමානද නැහැ. ඒ නිසා දැන් මේ දඹුල්ල නගර අපි දන්න, පොඩි කාලේ ඉඳන් මේ නගර දන්නයි අපි. මේවා මේ කුඩු වලින් පිරිච්ච නගර නෙමෙයි මේවා. හැබැයි අද මේවා කුඩු වලින්, කුඩු වසංගතෙන් පිරලා තියෙනවා. ඒවට දේශපාලන රැකවරණ දෙනවා. දැන් දේශබන්දු කියේ මොකද්ද? යුක්තිය මෙහෙම ඉවර කරනකොට ජුනි 30ක වෙනකොට කුඩු ව්‍යාපාරිකයෝ පාතාලයක් ජුනි 30ක වෙනකොට අවසන් කිව්වා. දැන් ආය පටන් ගන්නවා යුක්තිය මෙහෙම දෙක. හරිද? දැන් ඊයේ පෙරේද ආය පටන් ගත්තා නේද? යුක්තිය මෙහෙම දෙක නෑ. ඒගොල්ලන්ට කවදාවත් අපේ රටේ කුඩු වසංගතය කෙලවර කරන්න බෑ. ඒගොල්ලන්ට කවදාවත් අපේ රටේ අපරාධ නතර කරන්න බෑ. මේ රටේ අපරාධ නතර කර හැකි වන්නේ නීතිය පිළිබඳව, යුක්තිය පිළිබඳව සැබෑ සාධාරණත්වය ඉටු කරන පාලනයකට විතරයි. ජාතික ජනබලවේගයේ පාලනය කියන එහෙම පාලනයක්. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, අපේ රවිසේන රත්න මැතිතුමා, අපි දන්නවා එතුමලා විශාල වෙහෙසක් දැරුවා අපේ රටේ ආන්දෝලනයේ තුරු දී තිබෙන ඝාතනයන් පිළිබඳව පරීක්ෂණ කරලා වරදකරුවන් නීතිය රැහැනට කොටු කරන්න. එතුමලා පරීක්ෂණ කරා පාස්කු පහරකයන්, සැබෑ පහරකයන් අල්ලගන්න පරීක්ෂණ කරා. හැබැයි ආණ්ඩු මාරු වෙනවා, ෆයිල් යට යනවා, පරීක්ෂණ කරපු නිලධාරි එළවනවා, පරීක්ෂණ කරපු නිලධාරි මාරු කරනවා, සමහර පරීක්ෂණ කරපු නිලධාරින්ට රට දාලා යන්න සිද්ධ වෙනවා. පාස්කු පහරකයන් හොයාගන්න යන වරදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගෝඨාභය පසුපස ගෝඨාභය පන්නගෙන එනවා. රට දාලා ගියා සමහර නිලධාරීන්. සමහර නිලධාරීන් අවුරුදු එකහමාරක් හිරේ තිබ්බා. මොකටද? වැරද්ද මොකද්ද? අපරාධකරුවන් පිටිපස්ස හඹාගෙන යාම. මොකද්ද මේ පාලකයෝ? මේ පාලක හැමදාම අපරාධකරුවන්ගේ ආරක්ෂකයෝ. අපරාධකරුවන්ගේ රැකවරණ දෙන අය. අපරාධ වලට හවුල් අය. මතක තියාගන්න. මේ පාලකයෝ අපරාධ වලට හවුල්. මේ පාලකයෝ අපරාධ වලට රැකවරණ දෙනවා. මේ පාලකයෝ අපරාධකරුවන් ආරක්ෂා කරනවා. මේක ඇත්ත කතාව. මේ රට මේක කොතනින් හරි කෙලවර වෙන්න ඕනේ නැද්ද? මේ දේශපාලනේ කොතනින් හරි කෙලවර වෙන්න ඕනේ නැද්ද? හැමදාම අපරාධකරුවන් ආරක්ෂා කරනවා. අපරාධවල යෙදෙන දේශපාලනක අපිට අවශ්‍යද? ඉස්සර මට මතකයි 98 99 කාලේ මෙහි කසිප්පු වර්ගයක් තිබ්බා ජනක් පැකට් කියලා. තියෙනවද නැද නේද? මට අහලා තියෙන ඒ කාලේ ජනක් පැකට්. හරිද? දැන් නම් නැතුව ඇති නේද? ඉස්සර ජනක් පැකට් මතකද? මෙහෙමනේ තිබ්බේ. ඉතින් මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? ආණ්ඩුව අපරාධ කරනවා නම් ඇමතිවරු අපරාධකරුවෝ ආරක්ෂා කරනවා නම් ඇමතිවරු නේද අපරාධකරුවන් පිටිපස්සේ ඉන්නවනම් ඔබෙත් මගේ ජීවිතයේ හැම වෙලාවම අනතුරේ මතක තියාගන්න. හැම වෙලාවම අනතුරේ. ඒ නිසා තමුන්නාසරගේ දරුවෙක් කොළඹ ගිහිල්ලා එනකම් බය ඉන්නේ නැද්ද? බස් එකට නැගපෙලා ඉඳන් කෝල් එකක් දරන් අනෝ කොහෙද කොහෙද කියලා. කොළඹින් පිටත් වුණු වෙලාවෙ ඉඳන් අනෝ කොහෙද කොහෙද කියලා. එයි රටේ අගනගරයට ගිහිල්ලා තමන්ගේ දරුවා ගෙදර එනකම් බය ඉඳ සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ දියණිය තනියම පාරක යවන්න බය වෙලා තියෙනවා. තමන්ගේ දියණිය තනියම බස් එකේ යවන්න බය වෙලා තියෙනවා. මොකද මේ රට වෙලා තියෙන්නේ? මෙහෙම බියෙන් සැකෙන් රටකට ජනතාවකට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය නීතිය ඉදිරියේ හැමදෙනාම සමානයි. මේ කතා කරන මමත් මේ වේදිකාවේ ඉන්න සැවමත් ඔබ සියලු දෙනාමත් නීතියේ ඉදිරියේ සමාන රාජ්‍ය බවට මේ රාජ්‍ය පරිවර්තනය කරනවා. අන්න මේ රට හදන්න ඒ වෙනස ඕන පළමු පීවර. ඒ වෙනස නැතුව රට හදන්න බෑ මතක තබා ගන්න. හරිද? ඒ වෙනස නැතුව. ඊළඟ අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන දේශපාලනයක් තියෙනවා. මතක තියාගන්න. මේ භාණ්ඩාගාරයට සල්ලි එන්නේ කොහෙන්ද? මේ භාණ්ඩාගාරයට එන්නේ සල්ලි තමුන්නාන්සලගේ සල්ලි. භාණ්ඩාගාරයට එන්නේ නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැද මුලනේ දේපල වලින් භාණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ බණ්ඩාරවල තේවත්තෙන් භාණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. එහෙම නැත්නම් නේද සජිත් ප්‍රේමදාසලාගේ අඹම්පොළ වතු වලින් භාණ්ඩාගාරයට සල්ලි ඉන්නේ නේ. ඒ වගේ ආදායම නෙමෙයි භාණ්ඩාගාරයට එන්නේ. ඒවා ඒගොල්ලන්ගේ ගෙවල් වලට යන්නේ. භාණ්ඩාගාරයට එන්නේ සල්ලි කාගෙද? මෙරට සාමාන්‍ය පුරවැසියන්ගේ සල්ලි භාණ්ඩාගාරයට යන්නේ. එක පැත්තකින් ලොකු වැටුපක් ගත්තොත් ගහනවා බද්දා. මං ඊයේ හිටියා සමන්තුරේ ඒ ප්‍රදේශයේ විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් ඇවිල්ලා තිබුණා. එතුමා අත උස්සලා කිව්වා එතුමාගේ වැටුමේ 98000 කාණ්ඩුව ගන්නවා කිව්වා. අපේ සුනිල් සෙනසුර කීයක් කැපෙනවද? 80000. වසන් සෞරිය කීයක් කැපෙනවද? කීයක් කැපෙනවද? ඈ ලක්ෂයක්. දැන් මේ මහාචාර්යතුමියගේ වැටුමෙන් ලක්ෂයක් කැපෙනවා මාසෙකට. අපේ මහාචාර්යතුමාගේ වැටුමෙන් 80000ක් කැපෙන මාසයකට ආණ්ඩුවට මතක තියාගන්න. ඉගෙනගෙන ඊට සරලන වෘත්තියක් කරලා දැනුමක් කරගෙන ඊට වඩා ලොකු මුදලකට ලෝක රටවල් වලට අවස්ථා තිබියදී මේ රට ගැන හිතලා කල්පනා කරන වෘත්තියේදී වෛද්‍යවරයෙකුගේ පඩියෙන් ගාණක් ගන්නවා ආණ්ඩුව. ඉංජිනේරුවගේ පඩියෙන් ගාණක් ගන්නවා ආණ්ඩුව. බැංකු කළමනාකරුවගේ පඩියෙන් ගාණක් ගන්නවා ආණ්ඩුව. විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ පඩියෙන් ගාණක් ගන්නවා ආණ්ඩුව. ඒ නිසා සමහර දොස්තර මහතුරු මොකද කරන්නේ? මේක දරා ගන්න බෑ කියලා යනවා. සමහර අය අපිට කියන මොකද්ද? ගත්තත් කමක් නැහැ. අරගෙන රටේ ජනතාවට මේ වගේ වැඩ කරනවා නම් නෑ ඒව අරගෙන ඒගොල්ලෝ බෙදා ගන්නවා. අන්න ඒ විදිහට භාණ්ඩාගාරයට සල්ලි දෙනවා. තව විදියකින් භාණ්ඩාගාරයට කොහොමද සල්ලි දෙන්නේ? තව විදියකින් භාණ්ඩාගාරයට සල්ලි දෙනවා. තමුන්නාන්සලා පොළ කඩේට ගිහිල්ලා සීනි කිලෝ එකක් ගත්තොත් ආණ්ඩුවට ගාණක් යනවා. පෙට්‍රල් සෙට් එකට ගිහිල්ලා තෙල් ටිකක් ගැහුවොත් ආණ්ඩුවට ගාණක් වෙනවා. නිකන් නෙමෙයි හොඳ මතක තියාගන්න. සබන්කටයක් ගත්තොත් ආණ්ඩුවට ගාණක් වෙනවා. පුද්ගලික රෝහලකට ගිහිල්ලා පරීක්ෂණයක් කරගත්තොත්, ලේ ටික බැලුවොත්, ප්‍රෙෂර් බැලුවොත් ආණ්ඩුවට ගාණක් වෙනවා. ලෙඩක් හැදුනත් ආණ්ඩුවට ගාණක් වෙනවා. එහෙමයි මේක හදලා තියෙන්නේ. දරුවෙක්ට උගන්වන්න පාසල් උපකරණ ගත්තොත් ඒකිනුත් ආණ්ඩුවට ගාණක් වෙනවා. දරුවට උගන්වනකොට ආණ්ඩුවට බද්දක් ගෙවන්න ඕන. ආහාර ටික ගන්න ගියොත් ඒකට බද්දක් ගන්නවා. ලෝකේ ගොඩක් රටවල් වල ආහාර වලට බදු ගහන්නේ නැහැ. ලෝකේ ගොඩක් රටවල් වලට වෛද්‍ය උපකරණ වලට වෛද්‍ය පරීක්ෂණ වලට බදු ගහන්නේ නැහැ. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? වෛද්‍ය උපකරණ වලට බදු ගහනවා. වෛද්‍ය පරීක්ෂණ වලට බදු ගහනවා. කවකටු පෙට්ටියට බදු ගහනවා. එක්සයිස් පොතට බදු ගහනවා. කවිය පොතක් මුද්‍රණය කරොත් නවකතාකාරුවෙක් නවකතාවක් ලියලා මුද්‍රණය කරලා එළියට දැම්මොත් ඒකට බද්දක් ගන්නවා. කවියෙක් කවියක් ලිව්වා බද්දක් මරු රණ්ඩුවක්. සාහිත්‍යතරෙක් නවකතාවක් ලිව්වොත් බද්දක් ගන්නවා. පොත මුද්‍රණය කරොත් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් මේ භාණ්ඩාගාරයට එන්නේ කාගේ සල්ලිද? විවිධාකාරයෙන් ජනතාවගේ සල්ලි. දැන් මොකද කරන්නේ මේ සල්ලි වලට? මෙන්න මේ සල්ලි තමයි මේ දේශපාලකව බෙදාගන්නේ. හරිද? ඒ සල්ලි මුළුමනින්ම විශාල ප්‍රමාණයක් දේශපාලකව අතේ කරකිනවා. රනිල් වික්‍රමසිංහ පහුගියදා අයවැයෙන් වෙන් කරපු මුදලට අමතරව කෝටි 875ක් වෙන් කරගත්තා. කෝටි 875 දින 60 ඉන්න තියෙන්නේ. ගහලා යන්න තියෙන බල්බ් එක කෝටි 875යි. අන්න තමුන්වන්සලගේ බදු. රනිල් වික්‍රමසිංහ රට යන්න මේ අවුරුද්ද වෙන් කරපු සල්ලි මදි කියලා තව ලක්ෂ 2000ක් වෙන් කරගත්තා. රට යන්න තමුන්වන්සලගේ සල්ලි. ඒ විතරක් නෙවෙයි සජිත් ප්‍රේමදාසලගේ മന്ത്രിවරුන්ට කෝටි 120ක් බෙදලා දුන්නා. තමුන්වන්සලගේ සල්ලි. මොකද කරන්නේ? එක පැත්තකින් මේ මහජනගේ සල්ලි නාස්ති කරනවා. කොහොමද රටක් හදන්නේ? මහජනයට විවිධ පීඩාවට ලක් කරලා අසීරුතාවයට පත් කරලා භාණ්ඩාගාරයට එන සල්ලි මේගොල්ලෝ හොරකම් කරනවා, නාස්ති කරනවා. ඒ විතරක්ද? භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි එන්න කලින්ම ගහනවා. දැන් සීනි බදු වංචාව කියන්නේ එහෙම එකක්. සීනි වලට බදු ගහලා භාණ්ඩාගාරයට එන්න ඕන. මොකද කරේ? භාණ්ඩාගාරයට එන්න කලින්ම ගෙදර හැරෙව්වා කෝටි 1500. කෝටි 1500 මතක තියාගන්න. භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි ඒගොල්ලන්ගේ ගෙවල් වලට හරව ගන්නවා. බැඳුම් කර වංචාව. මහා බැංකුවට එන්න තියෙන සල්ලි හරවගත්තා අර්ජුන ලෝසියස්ලාගේ ගෙදර කෝටි 1100යි. ඒ ගෙදරින් අතුරු පාරකින් ගියා රනිල්ගේ ගෙදර. එහෙමයි හරි. ඒ ගෙදර තියලා අතර වෙන්නේ නැහැ. ඒ ගෙදරින් පස්සෙව බෙදෙනවා. මේමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මේ රට හදන්න පුළුවන්ද මේ මහජනයාගේ ධනෙ නාස්ති කරලා මහජනයාගේ ධනෙ හොරකම් කරන පාලකයන්ට රටක් හදන්න පුළුවන්ද? එහෙම රටක් හදන්න බෑ. සජිත් ප්‍රේමදාස අන්න ඊයේ පෙරේද පත්තරේ තියෙනවා. මිලියන 5000 ගණනක් පාඩු ලබලා තියෙනවා අර මුදල් විනාශ කරලා. සංස්කෘතික අර මුදල් විනාශ කරා, නිවාස අර මුදල් විනාශ කරා. එක පැත්තකින් බෝඩ් ගහන්න, අනිත් පැත්තෙන් නම ගහන්න, මහජනක දෙන කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරපු පාලකයෝ. ඒ නිසා අපි කියන්නේ මොකද්ද? මේ රට හදන්න එක වෙනසක් ඕනේ. මොකද්ද? නීතිය ඉදිරියේ හැම කෙනාම සමානයි. දෙවනි වෙනස ඕන මේ රට හදන්න. මොකද්ද? භාණ්ඩාගාරයට එනම සතයක්ම සාංගික දේපල වගේ. අපේ හාමුදුරුවෝ සාංගික දේපල වගේ අර පරිස්සම් කරලා බලාගෙන නැවත පුරවැසියන්ට පුරවැසියගේ කාර්ය වෙනුවෙන් යොදවන ආණ්ඩුවක් අපිට අවශ්‍යයි. අන්නේ ආණ්ඩුව තමයි ජාතික ජනබල වේගය ආණ්ඩුව. අපි කිසියෙක් මෙතෙන්ට ආවේ මහජනයාගේ ධනය හොරකම් කරන්න, නාස්ති කරන්න නෙවෙයි. අපි තමුන්වන්සල සහතිකයක් දෙන්න. ඔබගේ සෑම සතයක්ම බලාගෙන පරිස්සම් කරලා ඔබගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සංවර්ධනය කරන්න හැම සතයක්ම යොදවන ආණ්ඩුවක් හදන්න ඕන. හැබැයි සංවර්ධනය වුණේ ඒගොල්ලෝ මේ මාතලේ පාරේ තියෙනවනේ ඉස්සර මොකක්ද ඒකට කිව්වේ සම්මාදම්පාය. නේද? මට මට මේ ගියා සමන්තුරේ ගියපු වෙලාව එක මුස්ලිම් මහත්මෙක් හම්බුණා. ඒගොල්ල තමයි පාරවල් කොන්ක්‍රීට් කරන්න අර ගල් අතුරන ගල් ගේන ඒ කොන්ත්‍රාත් එක බාරගත්ත යා කිව්වා. හැබැයි පාරට ගල් ටේලර් දෙකක් බානකොට ඇමතිගේ ගෙදරත් එකක් බානවලු. එහෙමනේ සම්මාදම් පාය හැදුනේ. මෙහෙත් එහෙමයි. මොකද වෙලා තියෙන්නේ? මහජනයාගේ ධනේ. ඒ ධනෙන් තමන් හැදෙනවා. මේක නතර කරන්න ඕන. ඒ නිසා අපි ඔයගලන්ට කියන්නම් මහජනයාගේ ධනේ සතයක් නාස්ති නොකරන, සතයක් හොරකම් නොකරන පාලනයක් අදමු. ඒක තමයි අන්න ජාතික ජනබලවේගී පාලනය. අපි වැඩ කරන්නේ. ඊළඟ අපේ ව්‍යාපාර දියුණු කරන්න ඕන. අද මොකද වෙලා තියෙන්නේ? අද මේ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් දේශපාලකයන්ගෙන් අවසර ඕන ව්‍යාපාර කරන්න. එහෙම නැත්නම් දේශපාලකයට ලයිසන් ගන්න ඕන. දැන් බලන්න අපේ රටේ පෙට්‍රල් සෙඩ් වල විශාල ප්‍රමාණයක් තියෙන කාතේද දේශපාලකයන්. දේශපාලකයා තමයි පෙට්‍රල් සෙඩ් කරන්නේ. හරිද? එහෙම නැත්නම් දේශපාලකයට කීයක් හරි දීලා පෙට්‍රල් සෙඩ් එකක් ගන්න ඕන. මේමයි අපේ රටේ පෙට්‍රල් සෙඩ් බෙදෙන්නේ. අපේ රටේ බාර් පර්මිට් බෙදන්නේ කොහොමද? එක දේශපාලකයට බාර් පර්මිට්. මේ දවස්වල බාර් පර්මිට් අරගෙන එක බාර් පර්මිට් එකක් විකුණන කෝටි 3ට. කෑගල්ලේ ඇමති බාර් පර්මිට් 3ක් විකුණා කෝටි 9යි. ලක්ෂ 900යි. ඒගොල්ලෝ එහෙමයි ධනෙ හොයන්නේ. එතන බාර් පර්මිට් එක එක දේශපාලකයට සල්ලි දෙන්න ඕන බාර් පර්මිට් එකක් ගන්න. මේමයි සිද්ධ වෙලා තියෙන්නේ. කොතරකරි වැලිතොටුපලක් කරන්න එක දේශපාලකයට කප්පම් ගෙවන්න ඕන වැලිතොටුපලක් කරන්න. ඇලහැර පැත්තේ පතලක් කපන්න එක දේශපාලකයෙක්. තමුන්වන්සලා දන්නවා දැන් ඇලහැර විශාල ප්‍රමාණයක් පතල් කපන්නේ කුරුණෑගල හිටපු ඇමති. හරිද? එහෙම නෙවෙයිද? තමුන්වන්සලා දන්නවනේ. ඒතර පතල් කපන්නේ ඒගොල්ලෝ. පතලක් කපන ලයිසන් එකක් ගන්නවා. ඇමතියට කීයක් හරි දෙන්න ඕන. පතල් කපන්නේත් ඒගොල්ලෝ. වැලිකොට දාන්නෙත් ඒගොල්ලෝ. කාට හරි ඕන නම් හෝටලයක් දාන්න. ව්‍යාපාරයක් කිරීමේ හැකියාව තියෙනවා. හෝටල් කර්මාන්තේ ගැන දන්නවා. හෝටල් කර්මාන්තේ නියැලෙනවා. තව තමන්ගේ හෝටලේ වැඩි කරගන්න ඕන. ඒකට ඉඩමක් ඕන. හැබැයි ඉඩම ගන්නෙ එක දේශපාලකයට කීයක් හරි දෙන්න ඕන. මං ඊයේ හිටියේ නැගෙනහිර පළාතේ. ඔය පාසුකුඩා පානම පැත්තේ ඉඩම් ඔක්කොම ගියපුවාම කියන මේ ඉඩම අර ජනාධිපතිගේ පුතාගේ. මේ ඉඩම අර ජනාධිපතිගේ දුවගේ. එහෙම මිනිස්සු ඉඩම් පෙන්නන්නේ. මේ වෙරළ තීරයේ තියෙන ඉඩම් එක දේශපාලකයේ ගෝලයන්ගේ අතේ. පුරවැසියන් ගතේ මොනවද තියෙන්නේ? පුරවැසියන්ට මුකුත් නැහැ. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්න. ජාතික ජනබලවේගී ඉහළ මණ්ඩලව නියෝජනය කරන අපි කිසිවෙක් බාර් ගන්නෙත් නැහැ, පෙට්‍රල් සෙට් කරන්නෙත් නැහැ, පතල් දාන්න දෙන්නෙත් නැහැ, වැලිතොටුපළ කරන්න දෙන්නෙත් නැහැ, හෝටල් දාන්න දෙන්නෙත් නැහැ, ගුදම් ගන්න දෙන්නෙත් නැහැ. ඒවා කරන්න මේ රටේ ව්‍යාපාරිකයෝ. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කර්ම හෝටලයක් හදන්න. හොඳ ඉඩමක් තියෙනවා නම් ඒ හෝටලේ ගොඩනැගීම සඳහා ඔබට හැකියාවක් තියෙනවා නම් ඒකට ධනෙ තියෙනවා නම් ඒ ශේෂ්ත්‍රය පිළිබඳ නිපුණතාවයක් තියෙනවා නම් අන්න එයාට ඉඩම. එහෙමයි මේ ආර්ථිකය හදන්න ඕන. එහෙම නැත්නම් මේ දේශපාලකගේ කුඩා කල්ලියක් අතේ මුළු ආර්ථිකයම ගැට ගැහිලා තියෙන්නේ. කිසි පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. අපේ රටේ ඛනිජ සම්පත් ආශ්‍රිතව විශාල ආයෝජනයක අවස්ථා තියෙනවා. අපේ රටේ කුරුඳු තේ ආශ්‍රිතව විශාල ආයෝජන අවස්ථා තියෙනවා. අපේ රටේ සංචාර කර්මාන්තය ආශ්‍රිතව විශාල විදේශීය ආයෝජන අවස්ථා තියෙනවා. අපේ රටේ පුනර්ජනීය බලශක්ති ශාස්ත්‍රයේ විශාල ආයෝජන අවස්ථා තියෙනවා. එක පිරිසුදු ආයෝජකෙක් ඉන්නේ. එයි ආපු වෙලාව ඉඳන් සභාපතියගෙන් පටන් ගන්නව පගා ගෙවන්න. ඉස්සලම ආයතන සභාපතියට දෙන්න ඕන. ඊළඟ ඇමතිගේ සම්බන්ධීකරණයකට දෙන්න ඕන. ඊළඟ ඇමතිට දෙන්න ඕන. අවුරුදු 2.5 3 යන ආයෝජකයෙක් කැවිලා රස්සියාදුලා යනවා. කිසි පිරිසුදු ව්‍යාපාරිකයෙක් එන්නේ නැහැ. කිසි පිරිසුදු ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැහැ. මොකටද? එයා ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර කරලා උපයාගත්තු ධනය මේ ඉන්න කාලකන්ණි ඇමතිකට පගා ගෙවන්න ඕනද? එහෙම ඉන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ කොහේ හරි රටක මාංශවල උපයපු ධනය ලංකාවට අවිලා ආයෝජනය කරනකොට කුණු ඇමතිකට පගා ගෙවන්න ඕනද? කවුද එහෙම ඉන්නේ? එහෙම එනවා ලෝකේ තියෙන එකම රට ලංකාව විතර නම් නේද? එහෙමනම් නෑ වෙන තැන නෑනේ නේද? ඉතින් මේ ලෝකේ එකම මුහුද තියෙන ලංකාවට, ලෝකේ එකම කණිජ තියෙන ලංකාවට විතරක් නම් ඇයි? ලෝකේ ලංකාවෙත් මිනිරන් තියෙන, ලෝකේ තව රටවලත් මිනිරන් තියෙනවා. ලංකාවෙත් කණිජවල තියෙන, ලෝකේ තවත් රටවල කණිජවල තියෙනවා. ලංකාවෙත් නේද සිලිකා තියෙනවා, ලෝකේ තවත් රටවල සිලිකා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? පිරිසිදු කිසි ආයෝජකයෙක් ඉන්නේ නැහැ මතක තබා ගන්න. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්න. අපි ඕනෑම ආයෝජකයෙක් එක්ක කතා කරන්න මේසේ වාඩි වෙන පළවෙනි වචන මේක තමයි කියන්නේ. අපිට ඔයාගෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා. ඔයා මොකද්ද ගේන්නේ? මොකද්ද රටට දෙන ආර්ථික ප්‍රතිලාභය? ඒක තමයි අපි මනින එකම මිම්ම මතක තබා ගන්න. හරිද? එඳ පිරිසිදු ආයෝජක වෙරට ගේන්න පුළුවන්. එක සහතිකයක් අපි දෙන්නේ මොකද්ද? එන ආයෝජකින් ඇල් වතුර විදුරක්වත් අපි ගන්නෙ නෑ. අන්න ඒක මතක තියාගන්න. හරිද? එහෙම නැතුව මේ රට හදන්න බෑ. මේ රට හදන්න ඒව ඕන. මේ ළඟදී මම මල්වත පන්සලට ගියා. ඒ වෙලාවේදී මල්වත අනුනායක හාමුදුරුවෝ හම්බෙලා මට කිව්වා උන්වහන්සේ 70 දශකයේ අගභාගී ඉන්දියාවට කුඩයක් අරගෙන යනකොට කුඩේ බලන්න ඉන්දියානු මිනිස්සු වෙනවලු. කුඩේ ගණ්ඩ හදනවලු. ඒ කියන්නේ එහෙම කුඩ කර්මාන්තයක් තිබුණේ නැහැ ඒ කාලේ. හරි. තව නුවර පැත්තේ අර රෙදිපිලි නිෂ්පාදකයෙක් අලවිකරුවෙක් හම්බුණා, දෙමළ මහත්තයෙක්, ප්‍රධාන අපේ රටේ අලවිසල් තියෙන. එතුමා කිව්වා එතුමා 70 අග වගේ කාලේ ඉන්දියාවට කලිසම් අරන් රෙදි අරන් ගිහලා වික්කලු. අර කහපාට ඉර තියෙනවා. මෙතන ඉන්න වැඩිහිටියට මතක ඇති. ඉන්දියන් හමුදාව ලංකාවට වෙලා සබන් එකතු කරා. මතකද ඒ කාලේ? සබන් එකතු කරා. එහෙම ඉන්දියාවක්. හැබැයි මොකද වෙලා තියෙන්නේ අද? හන්දට යන ඉන්දියාවක්. මේ කලාපට මෝටර රථ හදන ඉන්දියාවක්. මේ කලාපට ආහාර නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපට බීජ නිෂ්පාදනය කරන ඉන්දියාවක්. මේ කලාපට ඖෂධ නිෂ්පාදනය කරන ඉන්දියාවක්. හැදුවනේ. අපි මොකද උනේ? අපි බෙහෙත් ටිකක් පිට රටින් ගේන, බිත්තරත් පිට රටින් ගේන, ලොකු ලුණුත් පිට රටින් ගේන මේ දඹුල්ල මොනතරම් වගා කරන්න පුළුවන් ශාස්ත්‍රික බිමුයද? ඒකෝම් පිට රටින් ගේන රාජ්‍ය බවට පරිවර්තනය කරා. අපේ පාලකයන්ට අපේ රට ගොඩනැගීම් පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. අපේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. අපේ පාලකයන්ට තිබුණු එකම දැක්ම තමන් හැදෙන්නේ කොහොමද? තමන්ගේ මරණයට සලකන්නේ කොහොමද? තමන්ගේ හත්මුතු පරම්පරාවට හම්බ කරගන්නේ කොහොමද? ඔච්චරයි තිබුණු සරස්ම. රට ගොඩනැගීම පිළිබඳ සලස්මක් තිබුණේ. එනිසා අපි මේ රටේ නැවත මේ රට ගොඩනැගීම සඳහා නව පුනරුද යුගයක්, ඒකයි අපි කියන්නේ. හරිද? පුනරුද යුගයක්. යලි මේ රට නැගිටවන යුගයක්. අලුත් දෙයට හැම දෙයකටම අලුත් ආරම්භයක් දෙන යුගයක්. නව යුගයක් අපි ඇති කරන්න ඕන. නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන වෙන යුගයක්. වංචා දූෂණ නාස්‍ය නතර වූ යුගයක්. ව්‍යාපාරිකයට කර්මාන්ත කරුවට සාධාරණ ලෙස ව්‍යාපාරය යෙදෙන්න පුළුවන් යුගයක්. හරි. ආයෝජකයට නිදහස් වෙවිලා අපේ රටේ ආයෝජනය කරන්න පුළුවන් යුගයක්. මේ දඹුල්ල ප්‍රදේශයේ ගොවි ජනතාවට තමන්ගේ ශාස්ත්‍රික අස්වැන්න නෙලා ගන්න අවශ්‍ය වෙන පොහොර ටික ලබා දෙන, අවශ්‍ය වෙන තාක්ෂණය ලබා දෙන, අවශ්‍ය වෙන වෙළඳපොළ හදලා දෙන ගොවි ජනතාවට පුනරුද යුගයක් අපි හදන්න ඕන. අපේ රටේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඕන. අපේ රටේ ගම්වල ඉන්න ජනතාවගේ දුප්පත්භාවයෙන් ගැලවෙන්න නම් එක පැත්තකින් ගමේ ආර්ථික දියුණු කරනවා වගේම දරුවා ගමෙන් එළියට ගන්න ඕන. ගමේ තියෙන අර සාම්ප්‍රදායිකයෙන් එළියට ගන්න ඕන. එයා ලෝකයේ දැනුමත් එක්ක තරඟ වදින හොඳ ශ්‍රමිකයෙක් බවට පත් කරන්න ඕන. අලුත් ව්‍යවසායකයෙක් බවට පත් කරන්න ඕන. පරණ ගමේ තියෙන බැඳීම් වලින් ගලවන්න ඕන. ගලවලා ඔයගොල්ලෝ දන්නවා ලෝකෙට මුදුකාංග ඉංජිනේරුවන් දැන් ඉන්නවා මිලියන 26ක්. 2030 දී අවශ්‍යයි මිලියන 40ක්. 2030 දී අවශ්‍යයි. හරිද? ඒ නිසා විශාල මුදුකාංග ඉංජිනේරුවන් ඕන. ඒගොල්ලෝ අපි ගම්වල හදන්න ඕන. පොඩි ව්‍යවසායකයෙක් ගමේ හදන්න ඕන. හදලා මේ නව තරුණ පරම්පරාව අලුත් ලෝකයට විවෘත කරන්න ඕන. ගමේ තියෙන පරණ මලකඩ ටික කඩලා බැඳීම් ටික නේද? අර කුඹුරත් එක්ක හරකබානත් එක්ක ඉන්න එක ගලවලා නව ලෝකයට ගෙනියන්න ඕන. ඒ නිසා අලුත් යුගයක් අපි හදන්නේ. අන්න ඒක ආරම්භ කරන්න වෙන්නේ කොතනින්ද? කොතනින්ද? ඒක ආරම්භ කරන්න වෙන්නේ මේ කොතනින්වත් නෙවෙයි. ඒක ආරම්භ කරන්න වෙන්නේ දේශපාලන වෙනසෙන්. හරිද? ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා එළඹෙන ජනාධිපති වර්ණදී අන්නේ දේශපාලන වෙනසට අවශ්‍ය වෙන පියවර අපි තබමු. ඒක එතන පටන් ගන්න තැන. මොකද දේශපාලන වෙනස ඇති කරන්නේ නැතුව මේක ගැන හිතන්නවත් බෑ. අපිට කල්පනා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්. හැබැයි වැඩේ කරන්න නම් බල පරිවර්තනය අවශ්‍යයි. කොච්චර කාලෙද? තව උපරිම මාස දෙකමාරයි. උපරිම දෙකමාරයි. හොඳයි. මෙන්න මේ මාස දෙකමාරයි. අපි හැමදෙනාම වැඩ කරමු. නේද? ගමේ එක්සත් ජාතික පාක්ෂික කියලා පැත්තකින් තියන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය කියලා පැත්තකින් තියන්න එපා. අපි දීර්ඝ කාලයක් තිස්සේ JVP කියලා අනිත් පැත්තක කතා නොකර ඉන්න එපා. අපි විතරක් අයිතිය උරුමය කියලා සෙ ඉන්න එපා. අපි ඔක්කොම සමාන පුරවැසියන් ලෙස, සමාන කොටස්කරුවන් ලෙස අපි ඔක්කොම එකතු වෙන්න පටන් ගමු. ඒගොල්ලෝ උඩ එකතු වෙනවනම් රනිල් වික්‍රමසිංහගේ කරට මහින්ද රාජපක්ෂ අතදා ගන්නවනම් සජිත් ප්‍රේමදාසගේ කරට නේද? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ කරට පොහොට්ටුවේ නායකයා කරට අතදා ගන්නවා. සජිත් ප්‍රේමදාසගේ කරට පොහොට්ටුවේ සභාපති කරට අතදා ගන්නවා. ඉතින් ගමේ අපිට මොකද්ද තියෙන තරහමරා? කරට අතදා ගන්න බැරිද? දා ගන්න ඕන. ඒ නිසා ගම්වල අපි ඔක්කොම එකතු වෙමු. එකතු වෙලා මොකද කරන්න ඕන? මේ ජනාධිපත්‍යන්ද මේ තීරණාත්මක හැරවුම අපි ගමු. ඒ වෙනුවෙන් මොකද්ද කරන්න ඕන? ඔයගොල්ලෝ අතේ වැඩේ තියෙන්නේ. අපිට කියන්න පුළුවන්, සැලසුම් හදන්න පුළුවන්, මත හදන්න පුළුවන් නේද? ගොඩක් දේවල් අපි කරන්නම්. හැබැයි ගමේ ඡන්ද පෙට්ටිය වැඩිම ඡන්ද ප්‍රමාණකින් පුරවන්න පුළුවන්කම තිබෙන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන් අතේ ඒක තියෙන්නේ. නේද? ඒ නිසා අපි දැන් ගමේ හදලා තියෙනවා යාන්ත්‍රණය නේද? මෙහෙයුම් යාන්ත්‍රණයක්. ඒකට එකතු වෙන්න හැම අභියෝගෙම අපි බාරගමු. හැම කෙනාගෙම අපි ඉල්ලන්නේ ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට ගහලා පුරවමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු, පෙරට එමු, මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටින්න මම නතර වෙනවා. බොහොම ස්තුතියි. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.